වර්තමානයේ බොහෝ කාන්තා පාර්ශව කරන වැරද්දක් තමයි තම ස්වභාවික පෙනුමින් තෘප්තිමත් වෙනවා වෙනුවට වෙනත් වැරදි ක්‍රමවලින් ලස්සන වීමට උත්සාහ කිරීම. එමගින් ඔවුන්ට සිදුවන්නේ තිබෙන ලස්සනද නැති කර ගැනීමටයි. මෙම වැරදි ක්‍රම අතුරින් ප්‍රධාන ක්‍රම දෙකක් වන්නේ සුදු වීමට එන්නත් ලබා ගැනීම හා වයිට්නින් ක්‍රීම් ආලේප කිරීමයි. සතියෙන් දෙකෙන් මාසෙන් සුදු වීමට හැකියයි පවසන ක්‍රීම් වෙළඳ පොලේ ඕනෑතරම් අද දැක ගන්නට පුළුවන්. ඔබ නොදන්නා කරුණ වන්නේ මෙම වයිට්නින් ක්‍රීම් වල වෛද්‍යවරු නිර්දේශ කරන ලද රසදිය ප්‍රමාණයට වඩා 20-30 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයෙන් රසදිය අඩංගු වීමයි. මෙම බොහෝ ක්‍රීම් වර්ග හොර රහසේ පිටරට වලින් ආනයනය කරන ඒවායි. මෙම වයිට්නින් ක්‍රීම් සමේ ආලේප කළ පසු සිදුවන්නේ සම මත ඇති මෙලනින් විශාල වශයෙන් ඉවත් කිරීමයි. මෙම මෙලනින් වල වර්ණය වන්නේ කළු පාටයි. මෙලනින් වැඩි වශයෙන් අප රටේ ජනතාවගේ සම මත අඩංගු වීමට හේතුව වන්නේ අප රට සමකයට ආසන්නව පිහිටීමයි. සමකයට ආසන්න රටවල ජනතාවට උෂ්ණත්වයෙන් හා හිරුවලින් ආරක්ෂා වීමටයි මෙලෙස මෙලනින් වැඩි වශයෙන් සම මත අඩංගු වන්නේ. ඉතින් වයිට්නින් ක්‍රීම් සම මත ආලේප කළ පසු සිදුවන්නේ මෙලනින් අඩු වීම. ඉතින් මේ தত্ত্বය ගොඩක් අනතුරුදායක වෙනවා. ඒට හේතුව වන්නේ හිරුකින් පැමිණෙන අපගේ සමට අහිතකර පාරිජම්බුල කිරණ. එහෙමත් නැත්නම් අල්ට්‍රා වෛරස් රේස් වැනි දෑ අපගේ සමට කෙලින්ම පතිත වීමයි. මෙම නිසා සම ආශ්‍රිත රෝග, සම දුර්වර්ණ වීම, අවපහ ගැනීම, ඇසල පෙනීමේ දුර්වලතාද ඇති වෙනවා. මෙහි ඇති භයානකම දේ තමයි මේ අවසානයේ පිළිකාවක් දක්වා වූද වර්ධනය වීමට හැකියාව පැවතීමයි. ලෝකයේ දැන් ටිකෙන් ටික සුදු වර්ණයට හිමිතැන නැති වෙමින් යන්නේ. ලෝකයේ ශක්තිමත්ම මිනිසුන් වන්නේ මෙන්න මේ කළු සමක් ඇති පුද්ගලයන්ය. ඒ වගේම තමයි වයසට යාමේ හා සම රැලි වැටීමේ වේගය සුදු ජාතිකයන්ට වඩා අඩුවෙන් තමයි කළු ජාතිකයන්ට බලපාන්නේ. එම නිසා ඔබට ස්වභාව ධර්මයෙන්ම ලැබී ඇති ලස්සන ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන්න.